ஹாய் பான்மன், பான்மன் ஆனச்சி. மே பேஸ் லெசன்ஸில் நம்ம வேணி பாடம் அது மங்க ஓகலான் கீழே தினா பேஸ் கிட்டாக்கே நோட்ஸ் ஹாயக்கு ஏகேன்னு மம அதை கீழே தின்னே இன்னும் மே ஈ ஓகே ஈ வயருக்கு ஈ கை ஏ கை மேக்கே பாகியாய் ஐயேமி கீழே தின்னு ஏட்டிக்க தினட்டு வந்துட்ட மேத்தி முக தான் அது ஓகலண்ட கோர்ஸ் மதக்கு தியாகன்னு லேசிக்கிறோம் மம்மே கீழே தின்னு தெரியுமா லேசிக்கிறோம் இதுக்கிட்ட தேங்க මම ඔයගලන්ට කිව්වා දැන් මේක අපි නෝට් එක ඒ කියන්නේ බේස් එකේ D කියලා කිව්වොත් මේක D අපි දැන් ඔයගොල්ලෝ දන්නේ නැහැ කියලා ඒක ගණන් ගන්න එපා මම කියති කියන්නේ මේක D මේක කියනවා D දැන් අර කීබෝඩ්ස් වලගේ මෙහෙම 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 නෝට් තුනම එහෙම ගහන්නේ නැහැ D මේජර් කිව්වට පස්සේ මේජර් උග පෙන්නන්න ඕනේ නැහැ ඒක මේ පරණ කාලේ ගොන් තියරියක් එහෙම පෙන්නන්නේ නැහැ බේස් වල එහෙම ගහන්නෙත් නෑ ඒ කියන්නේ ට්‍රෑඩ් එක ඒ කියන්නේ නෝට්ස් තුනක් අපි එකවර ප්‍රෙස් කරන්නේ නෑ මේ බේස් එක ඒක කරන අමස්සා ඉඳලා හිටලා තියෙනවා ඒක වෙනම පස්සේ ඉදිරියට කියන්න ඒක නිසා මේ බේස් වෙන D කියලා කිව්වම D මේජර් කිව්වම ගොඩක් කට්ටි මේ මේ නෝට් තුන කොහොම ගහන්න ඕන කියලා උගන්වනවා ඒ බා වැරදි වැඩක් ඒක වැරදි ඒකෙම ඕනේ නෑ D කියපුවාම බේස් গিටාර් එකේ ඉන්නේ තනි නෝට් එකට තමයි විශේෂයෙන් මේජර් ද මයිනර් ද අදාළත් නේ මේක D මයිනර් වලට උඩට D ගන්න පුළුවන් මේජර් වලට මේ ගන්න පුළුවන් මං කො ස්කේල් එකේ නෝට්ස් එක දැනගත්තට පස්සේ ඕගොල්ලන්ට රන්ස් දාන්න හරි ඒකේ තියරියක් තියෙනවා ඒක ගැන පොඩි අවබෝධයක් ඉස්සරහට ලබා දුන්නා නම් ඒක ප්ලේ කරගන්න පුළුවන් ඒක නිසා මේ D මේජර් D මයිනර් කියපුවා මෙහෙම වයින මෙහෙම මේජර් කියලා පෙන්නන්න ඕන නිසා එහෙම ගන්න ඕනේ නැහැ එක සම්පූර්ණ වැරදි මේක D major D major කිව්වා මේක මෙහෙම G major මෙහෙම එහෙම ඉව නැහැ ඕගොල්ලෝ බලන්න ඔය YouTube එකේ සුද්දෝ ගන්න ලෙසන්ස් ඉරන්නේ එහෙම ඒ කියන්නේ ලෙසන්ස් විතරක් නෙමෙයි ප්ලේ කරන ඒවා බලන්න ප්ලේ කරපුවම බලන්න ඕගොල්ලෝ දැකලා තියෙනවා කියලා මේ මෙහෙම මේ මෙහෙම මේ 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 සුද්දෝ ගන්න බේස් එහෙම ගහන්නේ නැහැ ඒක මේ ලංකාවේ මේ තාම මේ බුදුහාමුදුරන් කාලේ ගහපු ඒවා තාම ගහන්නේ එහෙම ගහන්නේ නැහැ බේස් එහෙම ගහන්න පුළුවන් තැන් තියෙනවා එහෙම ගහන්න යන්නත් එපා මම දැක්ක මේ කීප දෙනෙක් ඒවා ඒක පස්සේ ගිහින් ඕගොල්ලෝ මම අමාරු වෙටෙන්න එපා ඒක නිසා මම කියන්නේ දැන් ඕගොල්ලන්ට ඉස්සෙල්ලා ඉගෙන ගන්න බේස් গিටාර් එකේ මේ ඊ වයර් එකේ ඊ වයර් එකේ ඊ වයර් එකේ මේක ඊ කියපු ගමන් ඒක මතක තියන්න ඊ මේක ඕපන් ඊ මේක ඊ මේක දෙවෙනි එක ඒ මේක ඒ ඊ ඒ ඒක මතක තියාගන්න ඊට පස්සේ මතක තියාගන්න මේ මේ තුන විතරයි දැනට F මේක G මේක A ඊට පස්සේ F E ඒ කියන්නේ C D E F G ගත්තාම තියෙනවනේ C D E F G A B කියලා දැන් මේක C D කියනෙම නැහැ මේක නෑ first wire එකේ නෑ E wire එකේ නෑ ඒ E කියන්නේ අපි C D I වුණාට පස්සේ මෙතන ඉඳන් ඊටු ටික ගලාගෙන යනවා නේද C D නෑ C D E F G A B ඔහොම යන්නේ මේ එතකොට C D නෑ මෙතන පටන් ගන්න E open E F G A open E මේක F G A මෙන්න මේ නෝට්ස් වල මතක තියාගන්න F G A ඊට පස්සේ A වයර් එක මේ කියන්නේ E A A වයර් එක A කියලා මතක තියාගන්න එතකොට ඒකත් යන්නේ C D E F G A B ඒ B කියලා ඉවරනට පස්සේ ඔයක ඔක්ටේවියක් නේ. ඒක පස්සේ මම කියලා දෙන්න. C D E F G A. C D E F G A. එතකොට A කියන එක දැන් මෙතන තියෙනවා. එහෙනම් ඊට පස්සේ A වලින් පස්සේ නෝට් එක තමයි යන්නේ. C D E F G A. නෑ දැන් A තියෙනවා මේක. A B. B ඊට පස්සේ ඒ ඔක්ටේව් කරේ ආයෙ C වලට එන්නේ. එතකොට මතක තියාගන්න තියෙන මේක එච්චර උල්ලුල ගන්න නැති බදයන් ඕක මේක ඕපන් A කියලා මතක තියාගන්න. A. මේක මතක තියාගන්න B flat C D මම පස්සේ පැහැදිලි කරලා දෙන්න මේක මතක තියාගන්න B flat C D මේක F G A B flat C D ඔය ටික මතක තියාගත්තොත් දැනට ඕගොල්ලන්ට සින්දුවක් උනන් ගහන්න තත්ත්වයට උගන්වන්න පුළුවන් උනන් ගහන්න පුළුවන් හරිද ඒයි එහෙම කියන්නේ දැන් මම ඕගොල්ලන්ට කිව්වා මේක F නා දැන් මම කිව්වනේ මේක මතක තියාගන්න කියලා මේක F කියලා F නම් පල්ලෙහාට තුනක් කියලා. පල්ලෙහාට තුනක් කියන්නේ මේකත් එක්ක. 1 2 3 1 2 3 මේක ඔක්ටේව්. ඒ කියන්නේ මේ නෝට් එකම තමයි මෙතන තියෙන්නේ.
එනවා මේක F කියලා දන්නවනම් මේ ඊළඟ 1 2 3 වෙනි වයරකේ මෙන්න මේ නෝට් එකත් F කියලා දන්න මේක F මේක 1 2 3 1 2 3 කියන්න මේකත් F මේකත් F මේකත් ඒ වගේම තමයි මේ වයරකේ තියාන්නේ මේ වයරකේ එහෙනම් මේකත් මේකද මම ඔයගොල්ලන්ට කිව්වා B flat කියලා B flat නම් 1 2 3 1 2 3 එහෙනම් මේක B flat මේක B flat මේක B එතකොට මේ වයර් දෙකේ නෝට්ස් ඉගෙන ගත්තාම ඇති ඒකේ ඔක්ටේව් දෙක තමයි මේ දෙකේ තියෙන්නේ තේරුණාද මේ දෙක දැනට කෝඩ්ස් නම් මතක තියාගත්තොත් ඇති මේ දෙක ඉබේම ඔයාලට ඔලුවට එනවා ඒ කියන්නේ මේක F නම් මේක F මේක G නම් මේක G මේක A නම් මේක A මේක B flat නම් මේක B flat මේක C නම් මේක C මේක D නම් මේක D එතකොට ඔයගොල්ලන්ට මෙන්න මෙතනින් උඩ මේ කෝඩ්ස් ඔක්කොම පුළා. හැබැයි ඉගෙන ගත්තේ මොනවද? වයර් දෙකක නෝට්ස් නැහැ. මේ E එකේ, A එකේ නෝට්ස් නැහැ ඉගෙන ගත්තේ. ඕගොල්ලෝ දන්නවා එතකොට මේක ඕපන් E නම්. ඕපන් E නම්. මේක ඕපන් E එක 1, මේක 2, මේක 3, මේක 1, මේක 2, මේක 3. එහෙනම් මේක මොකද මේක E මොකද මේක E නිසා ඕපන් E නිසා මේක E මේක E මේක E ඔක්ටේව් E මේක F මේක F මේක G මේක G මේක A මේක A මම කොයි ඊළඟ වයරක මතක තියාගන්න කියලා B flat මේක ඕපන් මොකද A A නම් මම කොවා 1 2 3 1 2 3 එහෙනම් මේක ඕපන් A මේක ओपन මම දෙවෙනි වයර එකේ මේ ඕපන් A ඕපන් A එනම් A නම් ඔක්ටේව් එක මේක මේක A එන මම දැන් මතක තියාගෙන කිව්වා B flat මම B flat මේක ඔක්ටේව් B flat C plus C මේක D මේක D ඔය ටික ඇත්ත දැනට සින්දුවක් ගන්න කෝඩ්ස් මතක තියාගන්න ඕනේ එහෙම මෙතනින් පස්සේ මෙතනින් පල්ලයට මම ඒ ටිකක් කියලා දෙන්න පස්සේ මේක ඔළුවට දාගන්න මූලික කරුණු කියලා දෙන නිසා एक बार मैं गुड़ा कील देने हैं कील देने तो मटे कील देने बेरी का मगर नहीं मैं वो लंड ओलूट है यार एक ने लेसन ने किंग पास से हीलंग लेसन ने कटे पूर्व इन्हें ओलूट में एक दाग ने थी बोलो पास हुई एक ने सामान नेवत वाला किए ना वाह मैं एक एफ कील में इन्हें मैं वाली कारा गम पा� මයිනස් මේක සස්පෙන්ඩඩ් ඩිමිනිෂ්ඩ් ඕග්මන්ටඩ් මයිනස් එවන් මයිනස් 6 ඔය දින ඔක්කොම මම ඕගලන්ට උගන්වන මේ ඕගොල්ලෝ ගිටාස් ගන්න ගැහුවත් නැතත් කමන්නේ ඕගොල්ලෝ බලන්න මම කෝඩ්ස් ගැන කෝඩ්ස් 8000ක් උගන්වනවා ඒක ඕගොල්ලෝ ඉගෙන ගන්න එක අඩු ගන්න අහලා හරි තියාගන්න මොකද ඒකට හේතුව ඒ හැම වගේම එක කෝඩ් එකක් දෙකකට ඇරෙන්න මේජර් ඒ කියන්නේ රූට් නෝට් එක ප්‍රධාන නෝට් එක බේස් ගිටාරිස් මේක F නම් මේක F මම 8000 මේක දුන්නා F නම් F තමයි. ඒක නිසා ඒක න හොඳ අවබෝධයක් ගන්න චුට්ටක් ඒක න පොඩ්ඩක් බලන්න බැලුවොත් ඕලන් ප්‍රයෝජනවත් ඒ මොළදී සමහරට තේරෙන්නේ තියෙන. නමුත් ඒක අහලා දැනගෙන පොඩ්ඩක් බලලා තියාගන්න. ඒක නිසා නැවත වරක් කියනවා නෝට්ස් තුනක් දැන් ඉගෙන ගත්තා මේදී. ඒ මම කිව්වා දැනට තුනක් ඉගෙන ගන්න. F G A B flat C D එතකොට F මේක තන තියෙනවා එනවා මේකත් දැන් F කියලා මේක G කියලා දන්නවා එතන මේක D මේක මේක A මේක A කියලා දන්නවා එනවා මේක B flat නම් මේක B flat මේක C නම් මේක C මේක D නම් මේක D දැන් මොකද කරන්න ඕන මම ඔයගොල්ලන්ට කියලා දුන්න බීට් එක බීට් එන්නේ නෝමල් ඕගොල්ලෝ මෙහෙම එකක් අරගෙන ඉංග්‍රීසි දෙකෙන් ඉංග්‍රීසි දෙකම මම දෙයින් පින්දන්න පුළුවන් කැමරා එක ඔසින් ඉඳලා මේ බීට් එක ගන්න
මෙන්න මෙන්න මේ පොසිෂන් එකට මෙන්න මේ උඩ කෝ උඩ වයරකේ තියෙන නෝට් එක තියනනේ මෙන්න මේ F කියලා මං කියන්නේ මෙයාට මේක B flat මේක C කියලා මෙන්න මෙන්න මේ පොසිෂන් එකට මෙන්න මේ අය අපි අල්ලන මේ F වලට පස්සේ මේක B flat C කියන්නේ F වලට එන 3 chords අපි කියන්නේ 3 chords කරනවා කියන්නේ එහෙනම් මේක F නම් මේක B flat C F වල මෙන්න මේ වයරකේ 3 chords තමයි B flat C G වල නම් එහෙනම් C D මේකයි G නම් එකට පල්ලෙකයි මේකයි G නම් G C D ඕන මෙතනින් ගන්න නෑ නෝ එයාට පේන්නේ නෑ ගන්න ඊට පස්සේ එන ඒ වගේම තමයි මෙතන C නම් C වල මොකද එන F D 3 chords C වල 3 chords C C වල C play කරන C වලට යටින් තියෙන එක F මේක G මේක G කිව්වේ ඕල් දැන් අය උඩින් ඉඳන් F G මේක කියලා එන G වල ඔක්ටේව මේක න C F G තියෙනවා C වල 3 chords මම මෙතන මොඩල් විතර දැන් පෙන්නන්න එන මේක මොකද දැන් මේක මොකද නෝන මේක F නේ ආයෙත් මොකද මේ F F වල 3 chords F B flat C මේකට සමානව මාව මේ මේක F මේක F මේක මේක ඔක්ටේව B flat මේ ඒක යන්නේ තියෙන B flat මේක C මේක C වලට ඔක්ටේව මේ C එතකොට මේක B flat C ඔන්න F ඒකයි පල්ලයක B flat C in a make 3 chords මේකයි හැම එකේම උඩ කේබල් එක උඩ වයර් එකට තියෙන යට හරියටම සමානව ගත්තොත් මේක C නම් මේක C නම් මේක සහ මේක A chord එකේ 3 chords B flat නා B flat නා මොකද මේක මේක ගණන් කරලා බලුවොත් ගණන් කරලා බලුවොත් මේක ඉන්නේ E flat කියලා ඒ ඕලන්න පස්සේ කියලා දෙන්න නොදන්න කට්ටියට මේක මේකයි 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 මේක මේකේ 3 chords එහෙනම් මේකේ 3 chords මොනවද මේකයි මේක මේකයි මේක මේකයි දැන් ඕගලන්ට පුළුවන් දැනට ප්‍රැක්ටිස් කරන්න chords දැනගෙන ඉඳලා කමක් නැමේ මේක 3 chords එතෙන් C ගත්තා C प्रैक्टिस स्टेप बाय स्टेप अमारू मंगल प्रयोजन आना बेस गोट गए सिंधु बल तीना बेस සාමාන්‍ය කෝඩ් එකක් ගන්නව නම් කෝඩ්ස් ගන්න බේස් පැටර්න්